ඊයේ දින මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 2000 ආසන්නයට පැමිණි අතර එම සංඛ්‍යාව දැක්වුණේ 1891ක් ලෙසයි. ඒ අනුව එය දිනක් තුල මෙරටින් හමු වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවයි. ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම ගණන දැක්වුණේ ආසාදිතයින් 387ක් ලෙසයි. ඊට අමතරව දෙවනියට වැඩිම පිරිස වාර්තා වුණේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ ආසාදිතයින් 330ක් ගම්පා දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 297ක් වාර්තා වූ අතර ඉතිරි ආසාදිතයින් සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වනවා. මේ අතර වසංගතයේ පවතින තත්ත්වය අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරංකෙත පොලිස් බල ප්‍රදේශයේ රත්මැටිය ග්‍රාම සේවා වසම කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බල ප්‍රදේශයේ පින්වත්ත නාරම්පිටිය පින්වත්ත බටහිර යන ග්‍රාම සේවා වසම් බණ්ඩාරගම පොලිස් බල ප්‍රදේශයේ බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම සේවා වසම කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බල ප්‍රදේශයේ උග්ගල ග්‍රාම සේවා වසම මඩකලපුව දිස්ත්‍රික්ක මඩකලපුව මුන්මුණේ උතුර පොලිස් බල ප්‍රදේශයේ තිස්ස වීරසිංගම් චතුරශ්‍රය ග්‍රාම සේවා වසම වත්තල පොලිස් බල ප්‍රදේශයේ අල්විස්වත්ත ග්‍රාම සේවා වසම අදුදැසන සිට හුදෙකලා කිරීමට කටයුතු කළ බව යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. එමෙන්ම මීට පෙර පිළියන්දල පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ හුදෙකලා තත්ත්වය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ දම්පේ බටකැන්තර උතුර කැස්බෑව දකුණ පැලන්වත්ත බටහිර මාකන්ද නැගෙනහිර මාවිත්තර උතුර මඩපාත ගොරකා පිටිය නාම්පමුණුව පැලන්වත්ත නැගෙනහිර ප්‍රදේශ සහ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරවුල උතුර යන ප්‍රදේශ අදුදැසන පහේ සිට හුදෙකලා කිරීමට කටයුතු කළ බවයි යුද හමුදාපති ජෙනරල් ශවින්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ අතරයේ දිනත් කොවිඩ් ආසාදිත මරණ 9ක් වාර්තා වීමත් සමග මෙරට සිදු වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 696ක් දක්වා ඉහළ ගියා. මේ අතර කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදු කරන ලද PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එහි සේවකීන් දස දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දින තහවුරු වුණා. එමෙන්ම කැප්පෙටිපොළ ප්‍රදේශයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කැප්පෙටිපොළ ඩිපෝවේ කාර්මිකංශයේ සේවකයෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වී ඇති බැවින් කැප්පෙටිපොළ ඩිපෝවේ කාර්මිකංශයේ ඔහුගේ ආශ්‍රිතීන් 16 දිනකෝ ඩිපෝ පරිශ්‍රය තුලම නිරෝධායනය කිරීම සඳහා යොමු කිරීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් හිඟුරක්ගොඩ නගරය කොවිඩ් රෝගය හේතුවෙන් తాවකාලිකව වසා දැමීමට හිඟුරක්ගොඩ වෙළඳ සංගමය කටයුතු කර තිබෙනවා. හිඟුරක්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නළධාරී කොට්ටාසේ සිරිකත ගම්මානයෙන් කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් හමු වීමත් සමග එම නගරය හුදෙකලා කිරීමට මීට දින කිහිපයකට ඉහතදී සෞඛ්‍ය නළධාරීන් කටයුතු කළා. එමෙන්ම ඊයේ දිනත් නිරෝධායන නීති රීති කඩ කළ පුද්ගලයන් 215 දෙනෙකු පොලිස් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේදී ශ්‍රී ලංකාව පුරාම සිදු කරන ලද මෙහෙයුම් වලින් නිරෝධායන රීතීන් උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයන් 215 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔක්තෝබර් 30 දින සිට මේ දක්වා අත්අඩංගුවට ගන්නා ලද සංඛ්‍යාව 4857ක් පමණ වෙනවා. නිරෝධායන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඊයේ දින බස්නාහිර පළාත තුල සවස 3 සිට 6 දක්වා පැය 3 කාලයක් සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා. මේ මෙහෙයුමේදී වෙරළ උද්‍යාන ළමා උද්‍යාන ජංගම ආහාර සපයන ස්ථාන එවැගේම පොදු ස්ථාන වල මහජනතාවගේ ගැවසීම නිරෝධායන රීතීන් අනුව කටයුතු කිරීම ආදී පිළිබඳව සොයා බලනු ලැබුවා. එවැනි ස්ථානවල සිටි පුද්ගලයන් 6328 දෙනෙක් පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. මෙම පුද්ගලයන්ගෙන් 38 දෙනෙක් සම්පූර්ණයෙන්ම නිරෝධායන රීතීන් වලට පටහැනිවන ආකාරයට මුහුණු ආවරණ නොපැළඳීම එවැගේම දුරස්ථභාවයේ තබා නොගැනීම යන වැරදි සිදු කර තිබුණා. තවත් පුද්ගලයන් 6 දෙනෙක් සෞඛ්‍ය ක්‍රියාමාර්ග වලට පටහැනිව ආහාර පාන වෙළඳාමේ නිරත වෙමින් සිටිනු ලැබුවා. ඒ වගේම අද දිනේ නිරන්තරයෙන්ම පොදු ප්‍රවාහන සේවාවල නිරෝධායන රීතීන් වලට අනුගතව කටයුතු කරන්නේදයි සොයා බලන මෙහෙයුම් ක්‍රියාත්මක වෙනවා. බස් රථයක ගමන් කළ හැකි ආසන සංඛ්‍යාවට පමණයි. ඒ වගේම සියලු දෙනාම මුහුණු ආවරණ පැළඳිය යුතුයි. යම් කිසි රියදුරෙක් කොන්දොස්තරවරයෙක් සහායකයෙක් ඒ වගේම බස් රථ හිමියෙක් නිරෝධායන රීතීන් වලට පටහැනිව පොදු ප්‍රවාහන සේවාවල මගින් ප්‍රවාහනය කරන්නේ නම් එයට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කළ හැකි අතරම එම බස් රථද නිරෝධායන රීතීන් යටතේ පොලිස් භාරයට ගැනීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම අද දිනේ සිට විශේෂ මෙහෙයුම් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරමින් නිරෝධායන රීතීන් වලට පටහැනිව මෙවැනි සාද යම් පුද්ගලයෙක් පවත්වනු ලබන්නේ නම් එයට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් විශේෂයෙන්ම එම සාද සඳහා තම පරිශ්‍රයන් ලබා දෙන අයට එරෙහිව ක්‍රියා කිරීමටත් ශ්‍රී ලංකා පොලිසිය බලාපොරොත්තු වෙනවා.
එවැගේම ඊයේ රාත්‍රී බස්නාහිර පළාත තුල සිදු කරන ලද මෙහෙයුමකදී මෙවැනි ආකාරයට සාද පවත්වන ලද පුද්ගලයන් 12 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා එවැනි සාද තිබූ ස්ථාන තුනක් වටලා පරීක්ෂණ සිදු කර තිබෙනවා පැතිරි යන කොවිඩ් වෛරස අවදානම හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින ලෙසට වතු කම්කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද හැටන් පොලිසිය විසින් ආරම්භ කරනු ලැබුවා තේවතු ආශ්‍රිතව රැකියාවල නිරතව සිටින කම්කරුවන් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් කොවිඩ් වෛරසයේ පැතිරී යාමේ අවදානම පිළිබඳව සැලකිලිමත් නොවන නිසා වතු පාලන අධිකාරියේ ඉල්ලීමක් මත හැටන් පොලිසිය විසින් වතු කම්කරුවන් දැනුවත් කිරීමට මෙලෙස පියවරගෙන තිබුණා වැඩිපුරම ආනන්ද දැන් කොළඹ ඉඳන් එනවා මේ කොළඹ ඉඳන් එන මිනිසුන්ගේ වැඩිපුරම ප්‍රමාණයක් කලුගල මාර්ග වාතයෙන් ගන්නකොට අඩු ගාන 25ක් ගත්තොත් 10ක්වත් අඩු ගානේ පොසිටිව් ඒ කියන්නේ කොරෝනා කියලා එනවා ඒ නිසා එන මිනිස්සු පිළිබඳව කට්ටි පොඩි අවධානයක් දක්වන්න ඕනේ ඉතින් කවුරු හරි කෙනෙක් හැම්බෙලාලා මීටර දැන් ඉස්සරහට ගියා මීටර එක්ක දැන් මීටර දෙකක් තුනකින් ඉන්නවනේ ඒ තරම් මේක මේ බොයින වේගය වැඩි වෙනවා ඉතින් මෙතන තමයි දාන්නේ ඊට පස්සේ බැරි තර අපි අත්තරන් කර ගත්තා මෙතර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් සක්‍රිය කිරීමේ සම්මුඛ පරීක්ෂණය తాවකාලිකව නතර කිරීමට තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව අද සිට සම්මුඛ පරීක්ෂණ සඳහා දින ලබා දුන් සියලුම විශ්‍රාමිකයන් සඳහා ඒ අනුව ඉදිරියේදී නැවත දිනයක් දැනුම් දෙනු ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව එම නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.